ජේකල් ලවස් ලා වෙනුවෙන්ම රටගාය සනිප කරන ලංකාවේ අලුත්ම දෙහෙත ඔටෝසෝන් your speed up magazine. අරංගෙවිත් තියෙනවා ලංකාවේ පාරවල්වල ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැති සුවිශේෂී වගේම ගොඩක් යුනික් බයික් එකක්. ඉතින් අපි කතා කරමු නේද කවි මේ බයික් එක ගැන. ඔව් තරුෂ මේ බයික් එක ගැන වට පේනවද මටත් වඩා ලොකුයි මේ බයික් එක මම මෙතන නැග්ගාට පස්සේ වට පේනවද? අනිවාර්යෙන්ම. ඉතින් මේ ජුඩයි මේ බයික් එකේ ලුක් එක ගැන කියන්නකෝ. ඔව් අද අනිත් බයිසිකල් වලට නම් මේක ගොඩක් බල්කි ලුක් එකක් තියෙනවා. ඉතින් මේක විශේෂයෙන් මේක BMW S1000 XR කියන මොඩල් එක. ඉතින් මේක ටුවරින් පර්පස් එක ටුවරින් කැටගරියට යන බයිසිකලයක්. ඉතින් හරි පවර්ෆුල් බයිකියක්. ඒ වගේම කම්ෆර්ටබල් ලැතින් ඉහෙලම තියෙන බයිකියක්. අපේ කවි ගොඩක් කම්ෆර්ටබල් විදිහට ඉන්නව නේද? ඔව්. ජුඩේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක S1000 XR විදිහට බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ. ලංකාවේත් ගොඩක් ෆේමස් බයික් එකක් තියෙනවා. S1000 RR කියලා වගේම S1000 R කියලා තියෙන මේ බයික් කැටගරි එක බයික් රේන්ජ් එක ගැන පොඩි දෙයක් අපි කිව්වොත්. ඔව් BM ගොඩක් ලංකාවේ හඳුනාගත්තේ කා වලින්. ඉතින් BM එක බයික් වලට ෆේමස් වෙන්නේ ලංකාවේ BMW S1000 RR කියන එකෙන් තමයි ගොඩක් BM වලට BM ලවස් ලා හැදුනේ බයිසිකල් වලින්. ඉතින් ඒකත් එක්ක බදි සේම් යන්නේ මේකේ බොඩි කන්ඩිෂන් එක බොඩි ටයිප් එක තමයි මේක ටුවරින් විදිහට වෙනස් කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ බයිසිකලේ රයිඩරට පහසු වෙන විදිය, රයිඩරට හරි කම්ෆර්ටබල් වෙන විදිය මේක හෑන්ඩල් එක ඒගොල්ලන් ඩිසයින් කරලා තියෙනවා. එතකොට ෂීට් එක ඒ වගේම පෙට්‍රල් ටැංක් එක ලොකු ලීටර් ප්‍රමාණයක් ෆිල් කරන්න පුළුවන් විදිහට ලොකු ටැංකියක් තියෙනවා. ඒ වගේම විශේෂංග ගොඩාක් ඩිෆරන්ස් සාමාන්‍යයෙන් එදිනදා දකින්න BM එකට වඩා ගොඩාක් වෙනස් විදිය තමයි මේක. මම කියවර බල්කි ලුක් එකකට තමයි මේ බයිසිකලේ මැනිෆැක්චර් කරලා තියෙන්නේ. ඉතින් කරන්නේ මේ හොඳට තාක්ෂ. ඔව් ඔව්. අයිය දැන් මේ හෑන්ඩල් එකේ මේ ස්විච් ගොඩක් තියෙනවා. ඔව්. එතකොට මේ ස්විච් මොනවාද? මේ ස්විච් ගැන කියනවා නම් ඇත්තටම වෙන බයිසිකලයට වඩා මං කිව්වේ මේකේ කැපැසිටි එක ලොකු කැපැසිටියක් වෙනවා. ඒක හඳුන්වන්නේ ඉස්සෙල්ලා මේක ටුවරින් පර්පස් එකට කියලා මං කිව්වා. එතකොට මේකේ අපි ඊට ඉස්සෙල්ලා කතා කරපු බයික් වගේ ගැන කියනවා නම් මේක මූඩ්ස් ටික තියෙනවා. ඒ වගේම එදිනදා දකින්න සිග්නල් ඉන්ඩිකේටරේ හෝන් එක, පාසින් එක, එතකොට හසාඩ් එක, මේ පැත්තට ආවම ඉග්නිෂන් මූඩ් එක, self එක, එතකොට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඕෆ් කරන්න, ඒ වගේ මූඩ්ස් වලින් සහ ඔප්ෂන් ගොඩකින් තියෙන බයිසිකලයක් මේක. ඉතින් මේ අපේ කවි බයික් එකේ සීට් එකේ ඉඳගෙන හිටියනේ. කවි මේ සාමාන්‍ය බයික් එකකට වඩා මේකේ සීට් ඩිසයින් එක ටිකක් වෙනස්. මේ මෙතන තව කෙනෙක්ට යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් මේකේ රයිඩ් කරන මේ පොෂන් එකේ ඉඳගත්තාම කවිට කොහොමද දැනුනේ? කම්ෆර්ටබල්. හරි කම්ෆර්ටබල්. එතකොට හෑන්ඩල් එක අල්ලන්නේ එහෙම මේ සීට් එක. හරිම කම්ෆර්ටබල් ගොඩක් වයිඩ් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට මේක 28 mm හෑන්ඩල්යක් මේක පාවිච්චි වෙන්නේ. ඉතින් කැපැසිටි එක ගැන ඉස්සලා අපි කතා කරද්දී මම කිව්වා කැපැසිටි එක 1000 cc වෙන්නේ. ඉතින් 4 සිලින්ඩර් මේක එන්නේ. BMW කියන්නේ යුරෝප් බයිසිකලයක්. මාර තාක්ෂණයේ තියෙන හරි ඉහළ තියෙන බයිසිකලයක්. ඉතින් බොඩි කන්ට්‍රෝල් එක බොඩිය ගැන එලියෙන් ගැන කතා කරනවා නම් මේක බේසික් සිස්ටම් එකේ මේ බයිසිකලේ තියෙන මේකේ ආෆ්ටර් මාකට් එක්සෝස්ට් එකේ ඉඳන්ම ගොඩක් මම ඉන්ස්ටෝල් කරලා යනවා. නමුත් මේ බයිසිකලේ බේසික් කම්පැනියන සිස්ටම් එකකට තමයි ඕල්මෝස්ට් තියෙන්නේ. මේ
මේ එන්ජින් ගාඩ් එකක් අපිට ඔව් හරියට හරි කවි හරි මේක එන්ජින් මේකට ක්‍රෑෂ් බොබින් කියලා කියනවා මේක එන්ජින් එකේ ප්‍රොටෙක්ට් වෙන්න තියෙන මොකද කෝනර් එකේදී හරියට ස්කිඩ් වුණොත් බයික් එක ඩ්‍රොප් වුණොත් මෙයාගෙන් එන්ජින් එක ප්‍රොටෙක්ට් කරන්න තමයි මේක තියෙන ක්‍රෑෂ් බාර් එක ඇලෝයි වලින් තමයි ඒක හදලා තියෙන්නේ ඉතින් අයියම තව පොඩි දෙයක් එක මේ මෙන්න මේ පැත්තේ මේ මේ පැත්තේ තියෙනවා නිකන් මේ ඔව් ඒක 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 කවි ඒක අපිට ලයිට් එකක් අවුට්පුට් මොකක් හරි ෆෝන් එකක් චාර්ජ් කරන්න මොකද මේක අපි ලොง ට්‍රැවල් කරන්න තියෙන්නේ ඉතින් ට්‍රැවල් කරද්දී අපිට ෆෝන් එකක් චාර්ජ් කරන්න හෝල්ඩ් එකක් තියෙන්නේ ඉතින් ඔව් මෙන්න මේ තියෙන මෙන්න මේක හෝල්ඩ් එකක් තමයි තියෙන්නේ ඉතින් මේක ටුවරින් බයික් එකක් හින්දා මම හිතන්නේ මේ වගේ ස්පෙෂල් ෆීචර්ස් දීලා තියෙන්නේ ඉතින් එතකොට මේ ටුවර් කරද්දී මේ බයික් එකේ තවත් විශේෂ දේවල් තියෙනවා මේ ඉස්සරහින් තව මම හිතන්නේ ගාඩ් එකක් දීලා තියෙනවා ගොඩක් දුරට අපි ට්‍රැවල් කරනකොට ඉස්සරහින් කෝල් රොඩ් වෙන එක එක දේවල් නේ මේවෙන් ප්‍රොටෙක්ට් වෙනද මේක මේක ඔ සන් වයිෂර් එකක් තියෙනවා ඉතින් ඒකම අපිට මෙතන වෙනම මේකේ ෆෝන් එක හෝල්ඩ් එකක් තියෙනවා ෆෝන් එක ප්ලග් කරගන්න මේක ස්පෙෂල් වෙන හෝල්ඩ් එකක් ඉතින් ඒ වගේම අපි මීටර් පැනල් එකක් ගද්දි මේ තියෙන මීටර් පැනල් එකේ S1000 XR කියන එක මොඩල් එකත් අපි සඳහන් කරලා තියෙනවා සීට් එකත් SR කියන මොඩල් එක සඳහන් කරලා තියෙනවා ඉතින් ඒ වගේම මේක මිරර් එකක් ගද්දි මිරර් එක ඇඩ්ජස්ටබල් මිරර් එකක් තියෙනවා මෙතනින් ඕන විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒ ඇඩ්ජස්ටබල් මිරර් එකක් තියෙනවා ඒ වගේම නකල් ගාඩ් දෙකකුත් මේක තියෙනවා මේක හෑන්ඩ් ගාඩ් දෙකකුත් තියෙනවා මේක කම්පැනිම ෆීචර් කරලා එන ප්‍රොටෙක්ට් එකක් මේක සාමාන්‍ය අපි බිම වැටුන මොන හරි වුණොත් අපේ අතට වෙන ඩැමේජ් එක අනිවාර්යෙන් නකල් එක ගොඩක් ඔය ගාඩ් වෙන්න තමයි මේක මේ ඉන්ස්ටෝල් කරලා එවලා තියෙන්නේ ඒ විතරන්නේ මේයි මම මේ මූණට යටි මම දැක්ක මේ පොඩි ගැජට් එකක් තියෙනවා එක මොකක්දයි ඔව් මේක කවි හොයන්නේම හැම වෙලේම ගැජට් තමයි හොයන්නේ. ඉතින් මේක ඇත්තටම මේක ඩෑම්ප් එකක් තියෙන මේක මේක කැපැසිටි එක මං කිව්වා 1000 cc මේක රයිඩ් කරන්න හරි පාසු වෙන්න සහ මේක හයි ස්පීඩ් අපි සාමාන්‍ය 150ට 170ට වෙද්දී බයික් එක ඒ කියන්නේ බබල් වෙන්නේ නැති හරි බයික් එක ගැස්සෙන්නේ නැති වෙන්න තමයි මේක ඩෑම්ප් එකක් තියෙන්නේ. එයා එන ඩෑම්ප් එකක් මේ තියෙන්නේ. ඒ වගේම එතනත් එක්කම අපි සස්පෙන්ෂන් ගැන කතා කරොත් මේකේ සස්පෙන්ෂන් වලත් අපිට විශේෂ දෙයක් කතා කරන් තියෙනවා. ඉස්සරහා වගේ පිටිපස්ස. ඔව් මේක දැන් අර ටුවරින් කියන්නේ මේක ට්‍රේල් ටයිප් එකට යන්නේ. මේක ඇත්තටම සස්පෙන්ෂන් ගැන කතාදී අප්සයිඩ් ඩවුන් ෆෝක් සස්පෙන්ෂන් එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ බ්‍රේක් සිස්ටම් මේ කතා කරද්දි බ්‍රෙම්බෝ එන්නේ. ලෝකේ හරි ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් බ්‍රෙම්බෝ. ඒක කතා කරපු ඩුකාටි එකේ වගේ අනිවාර්යයි. ඩුවල් ඩිස්ක් එන්නේ. ඒ වගේම මේකේ ඩිෂ් එකත් බ්‍රෙම්බෝ එන්නේ. ඉතින් හොඳ ඇබ්සෝබ් එකේදී හොඳ රයිඩරට හොඳ කම්ෆර්ටබල් එකක් තියෙන ෆෝක් සෙට් එකක් මේක තියෙන්නේ. ඉතින් මේක කම්පැනියෙන් ඉන්නේ ආෆ්ටර් මාකට් නේ. මේකේ ආෆ්ටර් මාකට් එක එක ෆෝක් එනවා, KYB එනවා, ඊතර ඕලන් එනවා. ඉතින් ඒ වලින් මේක ස්ටෑන්ඩඩ් වෙන බයික් එකකටම කම්පැනියෙන් එන ෆෝක් සෙට් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ ලයිට් සිස්ටම් එක ගැන කතා කරමු. ඔව් මේකේ ලයිට් සිස්ටම් එක කියන්නේ මේක ලස්සන සිස්ටම් එකක් තියෙනවා. ඔයාලට මට මේක පෙන්වන්නත් පුළුවන්. මේක BM එකටම ආවේනික මේක සිස්ටම් එකක් තියෙන්නේ. බලන්න ඔකේ නිකන් අර බැට්මෑන් ගේ මූණක් තියෙනවා. ඔව් ඒ වගේ ලුක් එකක් තියෙන මේක ක්‍රිස්ටල් ලයිට් එකක් තියෙන මෙතන ඒන්ජල් එකක් තියෙනවා පාකින් එකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ස්ටාර්ට් කරද්දි පව කරද්දි තමයි ඉග්නිෂන් එකෙන් ලයිට් එක ඔට් ඔන් වෙන්නේ. අපි ලයිට් එක ගැන කතා කරද්දි මේකේ සාමාන්‍යයෙන් අපි රෑට මේ වාහනේ ලයිට්ස් ඔන් කරාට පස්සේ සාමාන්‍යයෙන් කොච්චර විතර පව එකක් කොයි වගේ රේන්ජ් එකක් අපිට ඔව් මේක අනිවාර්යයෙන් ලයිට් සිස්ටම් එක ගොඩක් හොඳයි. මං කිව්වා මේක ට්‍රැවලින් බයික් එකක්, මේක මේ ට්‍රැවල් කරන බයික් එකක්. ඒ හින්දා හරි ෆෝකස් එකක් ඕන නිසා හොඳ බ්‍රයිට් එකක් ඕනේ. ඉතින් ඒ හින්දා මේකල ක්‍රිස්ටල් ඩුවල් ෆිලමන්ට් දෙයක් යූස් කරලා තියෙන පාකින් එක වෙනම තියෙනවා. ඒ වගේම මේක හයි එකේදී හොඳ දීප්තියක්, හොඳට ෆෝකස් එක රෝඩ් එක හොඳ ෆෝකස් වෙන්න තමයි මේ ලයිට් සිස්ටම් එක හදලා තියෙන්නේ. සාමාන්‍ය ඔයිල් එක පවා කූල් වෙන සිස්ටම් එකකට තමයි තියෙන සම්පූර්ණ ස්මූත් වෙන විදිහට බයික් එක මේ සිස්ටම් එක හඳුන්වලා තියෙන්නේ. අපි බයික් එකේ ගොඩක් දේවල් ගැන කතා කරා. ඉතින් ඒත් එක්කම දැන් මේ බයික් එකෙත් අපිට දැක ගන්න පුළුවන් මේකෙත් හොඳ
සවුන්ඩ් එකක් ඇති මේකේ මේ තියෙන එක්සෝස් සිස්ටම් එක දැක්කම. ඔව් මේකේ සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙනවා. මේක ලොකු එක්සෝස් එකක් වගේ පෙවුනාට මේක ඔරිජිනල් එන එක්සෝස් එක කම්පැනිය ෆිට කරලා එන එක්සෝස් එක මේකේ ලොකු හඬක් නෑ. මේක බේසික් කම්පැනියෙන් එන හඬ තමයි තියෙන්නේ. මේක අපිට ආෆ්ටර් මාකට් එක්සෝස් එකක් ඉන්ස්ටෝල් කරාම එතකොට ඒකේ අපිට අවශ්‍ය බීට් එක ගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් ඔයාලට මම කියන්න දෙයක් තියෙනවා මේකෙත් අර වගේම මූඩ්ස් ටික මේ බයිසිකලෙත් තියෙනවා. කවි හැම වෙලේම අහන ප්‍රශ්න වගේ මූඩ් සිස්ටම් එක මේ බයිසිකලෙත් තියෙනවා. ස්පෝර්ට්ස් මූඩ් එකක් තියෙනවා. අපිට මෙන්න මෙතනින් මූඩ්ස් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට රේන් මූඩ් එක තියෙනවා. එතකොට ස්පෝර්ට් මූඩ් එක තියෙනවා. රෝඩ් මූඩ් එක තියෙනවා. ඉතින් ඒ තුනත් හඳුන්වන ගාම්ම ඉතින් මේකේ තියෙන්නේ මේ ඒරියා එක යන ස්පේස් එකත් එක්ක රයිඩ් හොඳ හොඳට මේක පාලනය කරන කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදියට මේ බයිසිකල් නිෂ්පාදනය කරලා තියෙනවා. කවි දැන් මේක මේ ටුවරින් බයික් එකක්නේ. දැන් අපි දෙන්න ටුවර් එකක් යනවා නම් වැදගත් වෙන දෙයක් තියෙනවනේ. මේ දවස්වල පෙට්‍රල් එහෙමත් ගන්නන්නේ. ඔයාලට මොකද හිතන්නේ මේකේ මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද මේ වගේ බයික් එකක් ගත්තොත් කොච්චර තෙල් එහෙම කරයිද කියලා? ඒක නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ බයිසිකල් එකකට පෙට්‍රල් කොච්චරක් අල්ලනවද? ඔව් මේකේ ලීටර් 22ක ප්‍රමාණයේ ලොකු බල්කි ටැංකියක් තියෙනවා. ලීටර් 22ක 22ක ප්‍රමාණයක් කැපැසිටියක් තියෙන්නේ. ඒ වගේම ලීටර් 2ක 22ක කැපැසිටියක් එකම මේකේ තෙල් ප්‍රමාණය සාමාන්‍ය ලීටරයක් අපි පෙට්‍රල් ලීටරයකට කොච්චර ප්‍රමාණයක් කියලා හිතා ගන්න පුළුවන්ද? දෙන්න බලන්න ඔය දෙන්න අයිඩියාවක් පෙට්‍රල් ලීටරයක් ගහලා කොච්චර දුරක් ධාවනය කරන්න පුළුවන්ද කියලා. අපි දෙන්න පොඩ්ඩක් අමාරුයි දැම්මා. මොකද කියන්නේ කවි උත්තරයක් දෙනවද? රයිට් කවිට උත්තරයක් දෙන්න බෑ. මම්ම කියන්නම් මේකේ පෙට්‍රල් ලීටරයකට ඇත්තටම කිලෝමීටර 18ක වගේ ප්‍රමාණයක් 17යි 18යි අතර ප්‍රමාණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කියන්නේ ඇත්තටම රයිඩ් කරන්න කම්ෆර්ටබල් ලතින්. එතකොට මේකේ ලුකින් එකෙන් සැප පාසුව වගේම හැමදේම හොඳ බයිසිකලයක්. ඉතින් 1000 cc කියන්නේ ලොකු එන්ජින් ධාරිතාවයක් එක්ක මේ වගේ සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය කාර් එක වගේ තමයි මේකේ තෙල් කරන්නේ. ඒ වුණාට කාර් එකක් වදිනවා වගේ මේකේ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක වෙනස්ම ලෙවල් එක අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් කවි ඔයාලට මේ බයික් එක දැක්කම තව මොනවද විශේෂයෙන් අහන්න හිතෙන්නේ? මට විශේෂයෙන් තවත් අහනවට වඩා මට ආසයි මේකේ රයිඩ් එකක් යන්න තිබ්බනම්. රයිඩ් අපි මේකේ රයිඩ් එකක් දාන්න පුළුවන්. ඉතින් කවි හැම වෙලේම අහන්නේ අමුතු දේවල්. නගින්නකෝ කවිත් බාන්න රයිඩ් එකක් දාන්න. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ පියන්ත ටේලර් අධිපති පියන්තයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් පියන්ත එක තමයි මේ බයිසිකලේ මේක මේ හරි වෙනස්. එයාගේ බයිසිකල් කලෙක්ෂන් එකක් තියෙනවා. කලෙක්ෂන් එකේ එක බයිසිකලයක්. අයිය මට මේකේ වටයක් පදින්න ඕනේ අද. මේකේ වටයක් පදින්න තරුෂ මොනවද කේජෙට වෙලා තියෙන්නේ? කේජෙට බයික් එක වටයක් පදින්න ඕනේ කියලා කියන්නේ. ඒක තමයි. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකට බයික් එක දීපු කට්ටියට වගේ මේ ප්‍රෝග්‍රෑම් එක සක්සස් කරගන්න අපිට සපෝට් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් කේජේ මොකද කියන්නේ? අපි රවුමක් යන්නේ එහෙනම් හැමදාම වගේ. හැබැයි මට විශ්වාස නැහැ. මොකද මෙයාගේ සයිස් එකයි මේක 1000 cc බයික් එකක්. ඉතින් අපි බලමු ස්ටෑන්ඩ් එක පන්නලා දීලා කේජෙට බලන්න. Thank you.
වෙන ලෝකේ වෙනස් වෙන ලෝකේ අද අපි කතා කරන්නේ වෙනස්ම විදියකට හදපු කා එකක් ගැන. ඉතින් තරුෂ මොකක්ද ඒ කා එක? මට චුට්ටක් කියන්නකෝ. අද අපි කතා කරන්නේ sustainable කියන concept එකත් එක්ක නිර්මාණය කරපු BMW i8 කියන වාහනය ගැන. කවි දන්නවද මොකක්ද මේ sustainable කියන්නේ කියලා? මම දන්නේ නැහැ. මම දැනගන්න ආසයි. Sustainable කියන්නේ අද પરම්පරාව ඒ අද තියෙන දේවල් අපි විතරක් පාවිච්චි කරලා ඉවර කරන්න නැතුව අනාගත પરම්පරාවටත් ඉතුරු කරලා අනාගතය ගැන හිතලා නිර්මාණය කරන වාහනවලට නැත්තම් ඒ වගේ concept එකකට තමයි sustainable කියන්නේ. ඉතින් මේ තියෙන්නේ sustainable කියන concept එකට හදපු BMW i8 එකක්. ඉතින් මේ සුවිශේෂී වාහනය ගැන කතා කරන්න වාහනේ ඕන අද අපිත් එක්ක එකතු වෙනවා. තමයි. ඉතින් අයියේ මොකද්ද ඔයාගේ නම? අපේ බලන කට්ටියට දැන. මම නිශාන් ධනුෂ්ක. අපි වර්ක්ෂොප් එකෙන් තමයි කරන්නේ. හරි. නිශාන් අයියේ මේ ඔයා වාහනෙන් එනකොට අපිට මේ වාහනේ යුනික් සවුන්ඩ් එකක් ආවා. i8 වල මම ඒ වගේ සවුන්ඩ් එකක් අහලා නැහැ. මොකක්ද මේ සවුන්ඩ් එකට හේතුව? මට කා එකත් එක්ක තීදී මට හිතුණ වෙනසක් කරන්න ඕනේ කියලා. ඒක නිසා තමයි අපි මේ දේ කරේ ලංකාවේ පළවෙනි වතාව විදිහට මම හිතනවා මේක අපේ වැඩක් කියලා. ඒක තමයි මට උමනා වුණේ මේ අවස්ථාවේ කරගන්න. එහෙම කරන්නේ මේ. මට මේක දැනගන්න ඕනේ මේ ලයිට්ස් ගැන. මේක හරි ලස්සන ලයිට් එකක් කිනේ. ඇතින් එනකොට නිකන් ඒකට තමයි ඉස්සෙල්ලාම ඇහැ යන්නේ. ඒක BMW හැම ගණයක් කාර්ග කාර්යයක් ඔක්කොමත් එක්ක BMW කායකේ තියෙන ස්පෙෂල් දෙයක් තමයි ඒක. ඒක මේ shell එක, logo එක, light system එක, S2 වගේ ring light එකක් පත් වෙනවා. ඒක තමයි විශේෂත්වය මේ BMW කාර්යකේ. ඉතින් BMW කාස් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේක අයත් වෙන්නේ roadster කියන category එකට. එතකොට සාමාන්‍යයෙන් මේ කායකේ දෙන්නෙක් විතරයි ගමන් කරන්න පුළුවන්. ඉතින් අයි කොහොමද මේ කායකේ experience එක දැන් වාහනේ අරන් කොච්චර කාලයක් වෙනවද? මම දැන් කාර්යය කරගෙන මම හිතන විදිහට මාස 8ක් අවුරුද්දකට කිට්ටු කාලයක් වෙනවා. ඉතින් එතකොට ගොඩාක් modification මගේ අතින් තමයි කරලා තියෙන්නේ. එතකොට අයි මේකේ මේ driving pressure එක එහෙම කොහොමද සාමාන්‍ය ලොකු road tips එහෙම ගිහින් තියනවද? ඔව් දැන් fuel range එක සාමාන්‍යයෙන් මේක අර exhaust එකත් එක්ක ලීටරයට 15ක් වගේ කිලෝමීටර් ප්‍රමාණයක් දුවන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන විශේෂත්වයක් විදිහට අර තප්පර 3ක් 4ක් කාලයක් ඇතුළත මේක 100ක වගේ RPM එකකට ස්පීඩ් එකකට ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ දැක්කට පස්සේ මේකේ ටිකක් විශේෂ පෙනුමක් තියෙන ලංකාවේ තියෙන සාමාන්‍ය i8 එකකට වඩා මේකේ පෙනුම ගොඩක් වෙනස්. මේකේ මේ ස්ටිකර් එකක්ද තියෙන්නේ? එහෙමත් නැත්නම් මේක පේන්ට් කරලම තියෙන්නේ? මේක ස්ටිකර් එකක් තමයි තියෙන්නේ. ලංකාවේ කවුරුත් කරලා නැහැ මං හිතන විදිහට මේ කැමරා වගේ ස්ටිකර් එකක්. මේක අපේ ලංකාවේ ආමේකට නම් කියන දේක මේක ගෑවිලාවත් නැහැ. මේක පිටරට නම් තියෙනවා මම දැකලා තියෙනවා වීඩියෝස් වල ජපානයේ ඒ වගේ රටවල් වල තියෙනවා මේක ස්ටිකර් කරලා. එතකොට අපි ඒ තැන් වලදී දැකලා තියෙනවා අපේ ඉතින් අපේ අවුරුදු 20 22 යන් වයස වල ළමයි හරි ආස දෙයක් තමයි මේක. ඉතින් ඒක නිසා තමයි මට ඕනේ වුණේ කවුරුත් නොකරපු දෙයක් කරන්න. ඉතින් ඒක නිසා තමයි අපි මේ ස්ටිකර් එක ගහන්න කියලා මම ප්ලෑන් කරේ. එතකොට අයියේ දැන් මේ වාහනේ ස්ටිකර් කරලා තියෙනවානේ. ඒ වගේම අපිට පේන්න තියෙනවා මේකේ මේ පිටිපස්සේ වගේ මෙන්න මේ ඉස්සරහත් තව කලර් එකක් ගිහින් තියෙනවා. බ්ලැක් කලර් එකක්. එතකොට මේකේ මේ ඔරිජිනල් ආපු කලර් එකම නැත්තම් ඔයාගේ කැමැත්ත මත කලර් එකක් මේකේ චේන්ජ් කරලා තියෙන්නේ. නෑ මම ලොකුම කලර් එකේ මොඩිෆිකේෂන් කරලා නැහැ. මොකද මේකේ ඇලෝ වීල්ස් පිටිපස්සේ බෆර් එක ඒ වගේ තමයි අපි කලර් කරලා තියෙන්නේ. එතකොට ඊට අමතරව මේකේ බොඩි එකේ සිල්වර් කලර් එකකින් ආපු වාහනයක් මේක. එතකොට රූෆ් එකේ දෙපැත්තේ අවුට් ස්කින් දෙක බ්ලැක් කලර් කරලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේක කරලා තියෙන්නේ. ආහ. ඒ කියන්නේ මේ බ්ලූ කලර් එක ඇවිල්ලා අර BMW වලට අපි කිව්වොත් ඒක අර මාකට් කියන්නේ අර වෙනසක් දකින්න කියන්නේ ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් ඔප්ෂන් එකක් ඒ වගේ දෙයක් තමයි මේ බ්ලූ කලර් එක. ඔව් ඒ කියන්නේ මේ මෙතන මේ තියෙන මේ කලර් එකක් ගිහින් තියෙනවානේ සාමාන්‍යයෙන් BMW ලගේ අර ඉලෙක්ට්‍රික් රේන්ජ් එක එහෙමත් නැත්නම් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් මෝඩ් එකේ රේන්ජ් එක යන i series එකේ වාහන වල තමයි අපිට මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම තියෙනවා. ඊට අමතරව දැන් අර එක එක vehicle වලse තියෙනවනේ option package ඒ වගේ option එකක් ආපු එකක් තමයි. දැන් මේක මේ blue belt කියලා ඇවිල්ලා තියෙනවා. safety belt එක. හරි. safety belt එකේ ඇවිල්ලා තියෙනවා blue belt කියලා. ඒවා ඒ කියන්නේ දැන් වාහන මිල වැතින් ගත්තත් ලොකු වෙනසක් තියෙනවා ඒ blue color එක આવු. ඒ option එකේ trim එකේ වාහනයක් නම් ඒකේ price එක වැඩි වෙනවා. price එකේ වෙනසක් තියෙනවා. හරි. එතකොට අපි මේකේ තියෙනවනේ ගොඩක් ලස්සන lights තියෙනවා. මේකේ අපිට unique kidney grills දැක් ගන්න පුළුවන්. ඒ දේවල් තමයි අපිට front view එකේ කතා කරන් තියෙන්නේ.
එතකොට මෙතන සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය වාහනයක නම් ගොඩක් වෙලාවට එන්ජින් එකක් දකින්න හම්බ වෙනවනේ. මේ වාහනේ මෙතන එන්ජින් එකක් නැහැ නේද? ගොඩක් කඩියට තියෙන ප්‍රශ්නයක් i8 එකේ එන්ජින් එක කොහෙද තියෙන්නේ කියන එක. එතකොට මේකේ ඉස්සරහා මේක 4-wheel drive vehicle එකක්. front wheel එක මේ ඉස්සරහට යන්න මේකෙන් front wheel එකේ වාහනේ ඉස්සරහට යන්න මේකේ බලය දීලා තියෙන්නේ EV motor එකකින්. එතකොට පිටිපස්ස තමයි මේකේ එන්ජින් එක තියෙන්නේ. පිටිපස්සේ එන්ජින් එක තියෙනවා. මෙතන තියෙන ඉලෙක්ට්‍රික් මෝටර් එක. හැබැයි සාමාන්‍ය වාහනයක වගේ මේ වාහනේ ඇක්සසරීස් දෙන්නේ නැහැ. නැහැ. එතකොට දැන් මේකේ වාහනේ ගත්තොත් පිටිපස්සෙන් 1000cc එන්ජින් එකකින් ඔයාලට හිතෙන්න පුළුවන් මෙච්චර ස්පීඩ් කොහොමද මේ ස්පෝර්ට් කාර් එකට ඇයි මේ වගේ දෙයක් තියෙන්නේ? මේ ඉන්වර්ටර් එකක් ඇවිල්ලා තියෙන්නේ, ඇයි බැටරි එකක් ඇවිල්ලා තියෙන්නේ, ඇයි මෝටර් එකක් ඇවිල්ලා තියෙන්නේ? ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මොකෙන් මොනවද වෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේ බැටරි එකෙන් ඉස්සරහට දුවන්න විතරක් කියලා. ඒ ඉතින් එහෙමනේ මේ ඇත්තට මේක කතාව කිව්වොත් මේක තප්පර 3ක් 4ක් ඇතුළත කාලයක් ඇතුළත මේක 100ක් වගේ ස්පීඩ් එකකට පිකප් කරන්න පුළුවන්. එතකොට ෆුවෙල් වලට අමතරව මේ කාර් එකේ ඉලෙක්ට්‍රික් පැත්ත අදාළ වෙලා තියෙන උන් වේද කාරණා මත. එතකොට අර මම කලින් තව highlight කරන්න ගිය දෙයක් තමයි දැන් සාමාන්‍ය වාහනයක න අපිට bonnet එක open කරාම engine එක පේන්න තියෙනවනේ. හැබැයි මේක engine එක පේන්නේ නැහැ. open කරාම fan එකක්, inverter එකක්, ඊට අමතරව AC compressor එක, ඒ වගේ දේවල් තමයි දකින්න හම්බෙන්නේ. ඔව්, ඒ කියන්නේ මේකේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය වාහනයක දැන් අය පාවිච්චි කරන වෙන වාහනයක වගේ oil මාරු කරන්නේ කිසිම දෙයක් සාමාන්‍ය විදිහට maintenance කරන්න බැරි වාහනයක්. අපි විශේෂ තැන් වල සාමාන්‍ය තැනක කරගන්න බෑ. සාමාන්‍ය තැනක කරගන්න. engine එක තියෙන්නේ පිටිපස්සේ. ඔව්. එතකොට ඔයිල් චේන්ජ් එකේදී වුණත් පීරියඩ් එක වෙනස් වෙනවා, දාන ඔයිල් එක වෙනස් වෙනවා, ෆිල්ටර්ස් වෙනස් වෙනවා, ඒ ඔයිල් මාරු කරන්න තියෙන ටූල් හැම දෙයක්ම වෙනස්. ගොඩක් හත්පසින්ම වෙනසක් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට අමතරව මේකේ වීල්ස් වලත් වීල් චේන්ජ් එකක් කරලා තියෙනවානේ. වීල්ස් කියන්නේ මේකේ ඩයමන්ඩ් වීල් එක තමයි ඇවිල්ලා තිබ්බේ. මේ නෑ වෙන වීල් එකක් තමයි ඇවිල්ලා තිබ්බේ. මට ඕනි වුණා මේක ඩයමන්ඩ් වීල් එකක් දාන්න. ඒ ඩයමන්ඩ් වීල් එක ආවේ 2-tone එකකින්. මට ඕන මේ කායකේ මම කරපු මොඩිෆිකේෂන් උත් එක්ක මට ෆුල් බ්ලැක් කරන්න උනනවා තිබ්බා. ඒ කියන්නේ ගොඩක් කඩිය ආසයි ෂර්ට් එකක් අඳිනකොට උනත් බ්ලැක් අඳින්න. ඉතින් ඒ වගේ මටත් ආසයි තුන මේ vehicle එකට බ්ලැක් වලින්ම පොඩි මේ මොඩිෆිකේෂන් එකක් කරනවා නම් ආසයි කියලා. මොකද මේ කස්ටමයිස් කරන එක තමයි අපේ රස්සාව. ඇත්තටම කිව්වොත් අපේ ජොබ් එක. ඉතින් ඒක නිසා තමයි අපිට ඕනි උනේ කඩියට වෙනම දෙයක් දෙන්න. මේ කායකේ බටර්ෆ්ලයි ඩෝස් තියෙන ඒ වගේ මේ වාහනේ ඒරෝඩයිනමිකලි ගොඩක් ඉම්ප්‍රූව් කරපු වාහනයක්. ඕගොල්ලෝ පේනවා ඇති මේකේ තියෙන මේ ෂැඩෝ ලයින්ස් එක. මේ ලයින්ස් කෙලිම පිටිපස්සට කන්ටිනියු වෙලා මේකේ මේ තියෙන එයා එක ලස්සනට ගලාගෙන යන විදිහ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අපි සයිඩ් ප්‍රොෆයිල් එක ගැන වගේම මේකේ පිටිපස්ස ගැනත් කතා කරන්න ඕන. ඉතින් අපි මේ දේවල් ගැනත් මෙහෙම ඉඳන් කතා කරමු. අයියේ මේකේ පිටිපස්සේ මොනවා හරි තව විශේෂ දේවල් කරලා තියෙනවද? මම හිතන්නේ මේ ලංකාවේ එකම කායක පිටිපස්සේ ෆුල් බ්ලැක් තියෙන. මට ඇත්තටම මම වීඩියෝ එකකින් බලලා ෆොටෝ එකකින් තමයි මට අයිඩියා ගාවේ මේක අපි කරලා බලන්න ඕනේ කියලා පිටරට. ඉතින් ගොඩ පිටරට ලංකාවේ. එතකොට ඒක නිසා තමයි මේකේ පිටිපස්ස බැලුවොත් කට්ටියට බලා ගන්න හම්බෙයි මේක කරලා තියෙන වෙනස්කම් වල. හරි. එතකොට දැන් මේ වාහනේ අපි කතා කරද්දි මේකේ පිටිපස්සෙත් ගොඩක් දේවල් කතා කරන් තියෙනවා. මේකේ සවුන්ඩ් එකත් ගොඩක් යුනික් නේ. අපි පටන් ගන්නකොටම සවුන්ඩ් එක ගැන කතා කරා. හැබැයි ඊට වඩා ටිකක් විශේෂ දෙයක් කියන් තියෙනවා. මේකේ ටෙක්නිකල් පාර්ට් එක ගැන බලන් ඉන්න කෙනෙක්ට වැඩිපුර දේවල් ටිකක් කිව්වොත් අපි මේකේ BMW කායකේ 1000cc එන්ජින් එකක් ඇත්තටම කොහොමද තියෙන්නේ? ඒ 1000cc එන්ජින් එකකින් මෙච්චර සවුන්ඩ් එකක් ආවේ කොහොමද? ඔව්. ගොඩක් මේකේ තියෙන්නේ ගොඩක් වා කට්ටියට දකින්න හම්බෙනවා මේකේ පොඩි සවුන්ඩ් එකක් i8 එකක් ගියොත් ඕන සවුන්ඩ් එකක් එනවා. අහන්න හැම්මේ. ඒක මේ ඒ කියන්නේ BMW කම්පැනි එකෙන් කස්ටමයිස් කරලා දීපු ආර ස්පෙෂල් ෆීචර් එකක්. ඔව් කස්ටමයිස් කරලා දීලා තියෙන්නේ මේක ඇත්තටම කිව්වොත් මේ ස්පීකර් එකකින් තමයි සවුන්ඩ් එක දෙන්නේ. ඒ කියන්නේ බීට් එකක් නැහැ. බීට් එකක් විදියට සයිලන්ස් එකක් තියෙනවා හැඩේ ඔක්කොම එකයි. ඒ වුණාට මේකේ බීට් එකක් කියන දේ දීලා තියෙන්නේ ස්පීකර් එකකින්. ඒ කියන්නේ අපේ ගෙදර අපි ආවන සවුන්ඩ් සිස්ටම් ආටිෆිෂල් සවුන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒක තමයි ඇත්තටම කිව්වොත් තියෙන්නේ. ඉතින් එතකොට ඒකෙන් ඒක මට මදි කියලා හිතුණා. ඔව් ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ වාහනේ එනකොට දැන් කවීමයි මේ කතා කර කර ඉඳද්දී මේ වාහනේ ආවනේ. ආවට පස්සේ සාමාන්‍යයෙන් මම දැකලා තියෙන i8 එක සවුන්ඩ් එක නෙමෙයි ඇත්තටම
අර ස්පෝර්ට්ස් කායක තියෙන ෆීල් එක මාරිද්‍ර දැනෙනවා. මේක සාමාන්‍ය ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකනේ. එතකොට ඒව එච්චර එහෙම දෙන්නේ නැහැ සවුන්ඩ් එක. ඔයා මේකේ සවුන්ඩ් එක ගොඩක් වැඩි කරලා තියෙනවා. ඒක තමයි වටිනම දේ මේ කායකේ තියෙන. ඒක තමයි මම හිතන විදිහට මේ ලංකාවේ පළවෙනි කාර් එක වෙන්න ඕනේ මම හිතන විදිහට. මමත් දැකලා නැහැ i8 මෙච්චර සවුන්ඩ් එකකින් තියෙනවා. නැහැ මේකේ මට ඕනි වුණා අපි වෙනසක් කරන්න. ඒ කියන්නේ අපි යුරෝ කස්ටම් කියලා වර්ක්ෂොප් එකක් කරගෙන යනවා. ඉතින් අපිට ඕන වුණා ලංකාවේ මේක වෙනසක් විදිහට දකින්න හැම අතින්ම. අපිට මට තියෙන දේත් එක්ක මට හිතුණා මේකේ මොඩිෆිකේෂන් එකක් කරොත් බලන් ඉන්න කටිය රාසහිතෙයි අපිට පාරේ වෙනසකට පදින්න පුළුවන් වෙයි කියන දේ මගේ හිතේ වැඩ කරා. ඒක නිසා තමයි මම තීරණය කරේ මේකේ සවුන්ඩ් එක කියන දේ වෙනස් කරන්න. එතකොට දැන් මේකේ ස්පීකරේකින් ආටිෆිෂල් සවුන්ඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ වාහනේට. ඇත්තම කිව්වොත් EV මූඩ් එකේ දුවන කොටත් මේකේ සයිලන් සද්ද පිට වෙන්න ඕනේ. මොකද බැටරිය යන වෙලාවටත් මේකේ සද්ද එන්න ඕනේ. ඒක නිසා තමයි මේ මද කම්පැනි එකෙන් මේක තීරණය කරලා සිලෙක්ට් කරලා තියෙන්නේ මේක අපි මේ විදිහට කරමු කියලා. ඒ වුණාට මට මේක මොඩිෆයි කරන්න ඕන නම් හැම වෙලෙම මේකේ සද්ද තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඒ සද්දෙට අමතරව සද්දයක්. එතකොට මේකේ ECU එකේ මොඩිෆිකේෂන් වගේක් කරලා තියෙනවා අපි. සාමාන්‍යයෙන් දැන් වාහන වලට ගොඩක් ආදරය කරන කට්ටිය නම් මේක ස්ට්‍රේට් පයිප් කරනවා කියුවම එකපාරටම ඔලුවට අයිඩියා එකක් යනවා. හැබැයි අලුතෙන් බලන කෙනෙක්ට අලුතෙන් වාහන වලට පොඩ්ඩක් කැමැත්තක් දක්වන කෙනෙක්ට මේ වගේ දයක් ගැන ලොකු අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. අපි කියමු ගේ මොකද්ද මේ ස්ට්‍රේට් පයිප් කරනවා කියන්නේ කියන එක. එතකොට මල ස්ට්‍රේට් පයිප් කරලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් ස්ට්‍රේට් පයිප් කරලා තියෙන්නේ රේසින් වෙහිකල් වල. ඉතින් මොකද සයිලන්සර් එකේ එක්සෝස් එක පොඩ්ඩක්වත් ස්ලෝ කරගන්න නැතුව පිට කරලා දාන එක තමයි මම දකින්න විදිහට මම අදහස් කරන විදිහට ඔක ඇත්තටම කිව්ව තේරුම. එතකොට ඒක අර පර්ෆෝමන්ස් වලදී පොඩි මේක තියෙනවා. හැමෝටම බය වෙලා තියෙනවා BMW එක කැටලටික් කන්වර්ටර් එක අයින් කරොත් මේ කාර් එකේ ප්‍රශ්න වෙයිද? මටත් ඇත්තටම කිව්ව ඒ ප්‍රශ්නේ නම් තිබ්බා. මම මේ කරාට මටත් ඇත්තට මේක තිබ්බා. ඒ වුණාට හොඳ වෙලාවට වගේ නිකන් මං ගෙනාවු කාර් එක සයිලන්සර් එකක් තිබ්බා. ආහ ඉතින් මං හිතුවා මේ වෙලාවේ කමන්නේ මට මේක වුණත් කමන්නේ කට්ටිය කිව්වා දුවන්න බෑ මේක මිස් කරන්න ගනි ගොඩක් දේවල් ප්‍රශ්න කිව්වා ඒ වුණාට මට හිතුණා මේක කරන්න ඕනේ. ඒක විශේෂ පොයින්ට් එකක්. මොකේ සයිලන්ස් එකක්ද මේකට සෙට් උනේ? නැහැ මේමයි මං මේක ගලවලා අයින් කරන්දිම මං ගා BMW i8 එක සයිලන්ස් එකක් තිබ්බා. ආහා මං හිතල විදියට ඒ වෙලාවේ සයිලන්සර් එකේ වටිනාකම උනත් ලක්ෂ 10කට වැඩි. ආහා ඒ වුණාට මට ඒක මං සේල් කරන්න කියලා ලැබු සයිලන්ස් එකක්. මට හිතුනේ මේ අවස්ථාවේ මේක අපි දාලා බලමු. නැති වුණොත් මට මෙයා ඉන්නවා. කමෙන් නැහැ කරලා බලනවා කියන තැනට මං ආවා. හරි. ඊට පස්සේ මං කරපු වැඩි ගලවලා ගැලෙව්වා. හැබැයි ඉතින් ඒක මගේ වෙලාවද්ද ආසකමක්ද මේ වෙලාවේ හොඳකමක්ද මේ කතාව ලස්සන වෙන්න හේතුවක්ද කියන එක දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මේක හොඳට ගියා. ඉතින් හැමෝටම අදත් කාරේ පාරේ යනකොට මේක මේ කට්ටියකින් පපුවට බය හිතෙන සවුන්ඩ් එකක් මේකේ තියෙනවා. ඉතින් අද අපි මේ වාහනේ ෆ්‍රන්ට් වියු එක ගැන වගේම සයිඩ් ප්‍රොෆයිල් එක ගැනත් ගොඩක් දේවල් කතා කරා. ඒ වගේ මේ වාහනේ පිටිපස්සේ අපිට පේනවා මේක අර ඒරෝඩයිනමිකලි ගොඩක් ඉම්ප්‍රූව් කරපු වාහනයක් කියලා. අය මේකේ මේ පිටිපස්සේ තියෙන මේ විශේෂ දේවල් ගැන අපි පොඩ්ඩක් කතා කරමුද? පිටිපස්සෙන් ගත්තොත් මේ ස්පොයිලර් එක ඉස්සෙල්ලාම අපි ගමු. ඔව්. ස්පොයිලර් එක මම හිතන විදිහට මේකත් මේ කායකටම මම හිතන ලංකාවට ගේනකොට මේකත් තිබිලා තියෙනවා. මේ ඒ වගේම මේ පිටිපස්සේ මේ පිටිපස්සේ ඩිෆියුසර් එකත් ඒකත් මොඩිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් මම කාර්වල දැකලා නැහැ. ඊට අමතර මම අර වැඩි ඉස්සර කිව්වා වගේ මම කලයේ වෙනස්කම් කරයි කියන්නේ මේක මට ඕනේ වුණා පිටිපස්සේ ෆුල් බ්ලැක් වෙන්න. ආහ. ඉතින් ඒක කරා. ඊට පස්සේ ඊට අමතර මේ ටේල් ලයිට් ටික බ්ලැක් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් අර මේ ස්ටිකර් ෂොප් එකකට ගිහිල්ලා මේ ලයිට් එක බ්ලැක් කරේ නැහැ අපි. අපිට ඕනම දැන් මේ මේ මේකට ඇවිල්ලා බලද්දී ඇත්තට මේක ඔරිජිනල් ලයිට් එකක් වගේම පේන දෙනවා. මේක නිකන් බ්ලැක් කරපු එකක් එහෙම කියලා හොයාගන්න බෑ. ඇත්තට මේ ෆීල් එක හොඳටම තියෙනවා. හොඳ ක්වොලිටි ෆිනිෂ් එකක් දෙන තියෙන මේ. ඇත්තට මේක අපිට ඕනි වුණා මේ ඒ කියන්නේ අපිට ඕන නම් මේක කලර් කරලා වෙනස් කරන්න ඕනේ කියන එක. ඒතකොට අපි ඕක බ්ලැක් කලර් කරලා ඩාර්ක් කරලා දිනවා ඉලීලිය. මොකද මේකේ මේ මේ ලයිට් එකේ තියෙන විශේෂත්වය බ්‍රේක් කරන ස්පීඩ් එක අනුව මේ ලයිට් එක එළිය වැඩි වෙනවා. එළිය වැඩි වෙනවා. ඒක තමයි i8 එකේ ඔය පිටිපස්සෙන් ගත්තොත් තියෙන මොඩිෆිකේෂන් ටික. ඊට අමතරව පොඩි පොඩි මේව නම් මේ පොඩි මොඩිෆිකේෂන් ටිකක්. ඒක නියම මගේ choice එක අනුව හිතුවා. choice එක අනුව.
අද අපි ලංකාවම හොයපු අමුතුම විදිහේ අලුත්ම BMW i8 එකක් ගැන කතා කරා. ඉතින් මේ වාහනය ගැන අපිත් එක්ක හැම තොරතුරක්ම බෙදාගත්තට ගොඩක් ස්තුතියි. ඉතින් අපි තවත් මේ වගේම කවුරුත් හොයන අලුත්ම විදිහේ අමුතුම වාහනයකින් හම්බෙමු. අද වෙනකොට කා එකක් කියන්නේ ඔයා ගාව වගේම අපි හැමෝම ගාව තියෙන සාමාන්‍ය දෙයක්. හැබැයි 1800 ගණන් වල කාල් බෙන්ස් නොහිටින්න අද අපිට වාහන කියලා දෙයක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ලෝකෙට වාහන හඳුන්වා දීපු කාල් බෙන්ස් කම්පැනි එකේ වාහනයක් ගැන තමයි අද අපි ඔටෝසෝන් එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වාහනේ මොඩල් එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා Mercedes E350e කියන plug-in hybrid වාහනේ. ඒ කියන්නේ මේකේ එන්ජින් එකක් තියෙනවා, ඒ වගේම ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. මේ දෙකේ එකතුවෙන් මේ වාහනේ ගොඩක් ලොකු performance එකක් එක්ක හොඳ luxury feel එකක් එක්ක driving pressure එකක් ගන්න පුළුවන් වාහනයක් තමයි අද අපි AutoZone එකෙන් කතා කරන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ වාහනේ මෙන්න මෙතන තියෙන මේ ලස්සන Mercedes ලාගේ iconic logo එක වගේම grille design එක ගැන. අපිට මෙතන ගොඩක් ලස්සන original logo එකක් දැක ගන්න පුළුවන්. ඉතින් පල්ලයට આવොත් මෙන්න මේ වගේ Mercedes ලාගේ signature grille design එක. හැම වාහනයකම මේ වගේ grille design එකක් තියෙන්නේ. අපිට මේ වාහනේත් ඒ grille design එක දැක ගන්න පුළුවන්. ඒ වගේම යාළගේ ලෝගෝ එක තියෙනවා. ඉතින් එන්ජින් එකට අවශ්‍ය කරන එයා එක ගන්න මෙන්න මෙතන අපිට හොඳ කවුලින් එකක් එක්ක ලස්සනට grill design එකේ ඒගොල්ලෝ ඩීල් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපිට මේ වාහනේ කැමරා එකක් දැක ගන්න පුළුවන්. මේ වාහනේ 360 view එක, bird eye view එකක් ලබා ගන්න කැමරා, sensors හැමදේම මේ වාහනේ දැක ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපි පල්ලෙහාට આવොත් මෙන්න මෙතනින් අපිට තවත් කවුස් වගේක් design කරලා තියෙනවා පල්ලෙහා වගේම. ඉතින් ඊට අමතරව ගත්තොත් මෙන්න මෙතනින් ඕගොල්ලෝ දැක් ගන්න පුළුවන් මේ ක්‍රෝම් ලයින්ස් එක මේ ඩිසයින් එකත් එක්ක මේ වාහනේ තියෙන ප්‍රීමියම් ෆීල් එක තවත් වැඩි කරලා පෙන්නනවා. ඉතින් මේකමම අපි කතා කරන්න පටන් ගමු මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක ගැන. මේක AMG වාහනයක් ඉඳලා සයිඩ් ප්‍රොෆයිල් එකේ ගොඩක් විශේෂ දේවල් අපිට දැක් ගන්න පුළුවන්. මේකාගේ ලයිට්ස් ගැන කතා කරොත් අපිට মালටි බීම් LED ලයිට්ස් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍ය Mercedes ලා මේ වාහනේ ඩිසයින් කරද්දී ඉස්සරහින් එන වාහනේ කෙනාගෙන හිතලා තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම අපිට මෙන්න මේ වගේ sequential light design එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එක්ක E-class එකේ Mercedes එකක් විදිහට මේකේ light design එක ගොඩක් iconic, ඒ වගේම ලස්සනයි කියලා කියන්න පුළුවන්. මේ කාගේ front view එකට match වෙන විදිහේ ගොඩක් ලස්සන side profile එකක් මෙන්න මේ විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නුවොත් මෙන්න මෙතන අපිට මේක plug-in hybrid වාහනයක් කියලා brand කරලා තියෙනවා. ඉතින් engine එකක් තියෙනවා, ඒ වගේම electric motor එකක් තියෙනවා. ඔහොමම ඕගොල්ලන්ට තවත් ලස්සන දෙයක් පෙන්නුවොත් මෙන්න මෙතනින් අපිට දැක් ගන්න පුළුවන් dual spoke ලස්සන alloy wheel එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ මෙතන අපිට brand කරලා තියෙනවා දැක ගන්න පුළුවන් AMG කියලා. ඉතින් ඒ දේවල් එක්ක මේකේ තියෙන මේ tire size එක සහ මේ දේත් එක මේ alloy wheel එකෙන් වාහනයට ගොඩක් ලොකු ලස්සනක් ඇවිත් තියෙනවා. ඒ වගේම brake calipers මෙන්න මේ විදිහට Mercedes Benz කියලා brand කරලා මෙන්න මේ විදිහට ඈතට පෙවුණා ටිකක් ලස්සන විදිහේ design එකක් තියෙන විදිහට නිර්මාණය කළ දෙනවා. ඉතින් ඊට අමතරව මම මෙහෙම මේකේ suspension ගැන කතා කරොත් මේකේ semi air suspension system එකක් තමයි තියෙන්නේ. අන්න ඒ දේවල් එක්ක මේ වාහනේ ගොඩක් හොඳ comfortable ride experience එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් මෙහෙමම side profile එකේ තියෙන තවත් දේවල් ගැන කතා කරොත් ඕගොල්ලෝ දැක් ගන්න පුළුවන් අපිට wing mirror option එක තියෙනවා, වගේ මෙන්න මෙතන පල්ලෙන් cameras ඒ වගේ දේවල් දාලා තියෙනවා. ඉතින් මේකේ මෙන්න මෙතන තියෙනවා ඉස්සරහා තියෙන මේ හැමතැනම තියෙන cameras එක මේ වාහනේ drive කරද්දී අපිට bird eye view එකක් ගන්න පුළුවන්. bird eye view එකක් කියන්නේ සාමාන්‍යයෙන් අර කුරුල්ලෙක්ගේ වගේ උඩින්නම් බලන වගේ view එකක් ගන්න පුළුවන්. එතකොට ඕනෙම තැනක ගොඩක් පහසුවෙන් මේ වාහනේ park කරගන්නේ පුළුවන්. සාමාන්‍යයෙන් මේ කායකේ කී එක අරගෙන ළඟට ආවට පස්සේ මේ වාහනේ මෙන්න මේ විදිහට මේ lights එකේම head light එකේම මේ විදිහට ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. මේ දේවල් එක මේ වාහනේ තියෙන sensors එක මේක automatically අපි door එකට ලඟ වුණාට පස්සේ මම මොකුත් tick කරේ නැහැ. ඒත් මේක open වෙනවා. ඉතින් මේ දේවල් එක අපිට වාහනේ open කරලා ඇතුළට යන්න පුළුවන්. අපි ඇතුළට ගිහලා ඇතුළේ දේවල් කතා කරමු. ඊට කලින් මම සයිඩ් ප්‍රොෆයිල් එක ගැන තවත් දේවල් ටිකක් කතා කරොත් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ගොඩක් ලස්සන shadow lines මේ වාහනේ continue කරලා දෙනවා. ඉස්සරහින් ඉඳන් පිටිපස්සට යනකල් ඉස්සරහා light එකේ ඉඳලා පිටිපස්ස light එකට යනකල් මෙන්න මේ වගේ shadow line එකක් continue වෙලා තියෙනවා.
ඉතිං මේ ලයින් සෙක්ක මේ වාහනේ ඒරෝඩයිනමිකලි ගොඩක් හොඳට ඉම්ප්‍රූව් කරලා දෙනවා. ඒ වගේ මෙන්න මෙතනත් අපිට සාමාන්‍ය මේ සිල්ව ඩිසයින් එකක් එක්ක මෙන්න මේ දේවල් වලින් වාහනේ තියෙන ප්‍රීමියම් ෆීල් එක තවත් වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි කොහොම වාහනේ රිය ප්‍රොෆයිල් එකට ගිහිල්ලා පිටිපස්ස තියෙන විශේෂ දේවල් මොනවද කියලා කතා කරලිමු. මේ Mercedes එකේ rear profile එකට ආවට පස්සේ අපිට දකින්න පුළුවන් ඉස්සරහා side එකේ තිබ්බ වගේ පිටිපස්සෙත් මෙන්න මේ වගේ chrome lines continue කරලා තියෙනවා. උඩත් තියෙනවා පල්ලෙහත් තියෙනවා. මේ හැම දෙයකින්ම මේ වාහනේ තියෙන luxury feel එක තවත් වැඩි කරලා පෙන්නනවා. ඒ වගේම මේක මෙන්න මේ E350e කියන plug-in hybrid වාහනයක් විතර අපිට අඳුර ගන්න මෙන්න මේ විතර brand කරලා තියෙනවා. ඒ වගේම ඉස්සරහා වගේ පිටිපස්සෙත් මේකේ sequential light design එකක් දීලා තියෙනවා LED lights එක. ඒ දේවල් එක්ක පාරේ මේ වාහනේ යනකොට තියෙන පුදුමාකාර ලස්සනයි. I think එතනින් මම පල්ලෙහාට ආවොත් මෙන්න මේ වාහනේ අපිට පල්ලෙහා දැක් ගන්න පුළුවන් dual exhaust දීලා තියෙනවා. ඉතින් මේ exhaust pipe දෙකත් එක්කත් දැන් සමහරක් වාහනවල නම් fake නේ තියෙන්නේ. මේක ඇත්තටම function වෙන dual exhaust තියෙනවා. ඒ දේවල් එක්ක මේ වාහනේ තියෙන අර පොඩි AMG එකක් ඉඳ පොඩි sporty feel එකක් දෙන විදිහට මේක ගොඩක් ලස්සන design කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ luxury වාහනේ driving seat එකට තමයි මම ඇවිත් තියෙන්නේ. මම මුලින් මේ වාහනේ මේ ඩ්‍රයිවිං සීට් එකේ තියෙන කම්ෆර්ටබල් එක ගැන කතා කරොත් ඇත්තටම ගොඩක් හොඳ හෝල්ඩ් එකක් තියෙනවා. ඒ වගේම අපිට හත තියාගන්න ආම් රෙස්ට් එකක් දීලා තියෙනවා. ඒ වගේ දේවල් එක්ක මේ වාහනේ ගොඩක් හොඳ සැප පහසු ඩ්‍රයිවිං පොෂන් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ API එක හැම ටිකක් ලොකුයි. ඒ වුණාට මේ වාහනේ අර වාහනේ පුරාම තියෙන සෙන්සර්ස්, කැමරාස් ඒ හැම දෙයක් එක්කම ටිකක් ප්‍රමාණයෙන් ලොකු වාහනයක් වුණත් මේ වාහනේ ඩ්‍රයිව් කරන්න ගොඩක් ලේසි කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ ස්ටීරින් වීල් එකට මම ඊළඟට ආවොත් ඕගොල්ලන්ට පේනවා මේක තියෙන්නේ D type steering wheel එකක්. ඉතින් මේ steering wheel එක අපිට ගොඩක් ලේසියෙන් grab කරගන්න පුළුවන්. ඒ වගේම dual multifunctional steering wheel එකක් දීලා තියෙනවා. ඊට අමතරව මේ වාහනේත් අපිට පල්ලෙහැන් paddle shifters දීලා තියෙනවා. gears up down කරගෙන ගොඩක් පහසුවෙන් මේ වාහනේ drive කරන්න. ඒ වගේම මෙතන අපිට volume එක up down කරගන්න, ඊළඟට call sounds කරන්න, cut කරන්න, ඒ වගේම voice command මේ හැම දෙයකටම මේ වාහනේ drive කරන ගමන් ගොඩක් ලේසියෙන් පාවිච්චි කරන්න options ගොඩක් දීලා තියෙනවා. ලකට මම ඔයගොල්ලන්ට තවත් ගොඩක් විශේෂ දෙයක් පෙන්නනවා. Mercedes හැම වාහනයකම මෙන්න මෙතන අපිට කොච්චර අලුත් වාහනයක් වුණත් iconic clock එකක් දීලා තිනවා. මේකේ ඒගොල්ලෝගේ එදා ඉඳලෙන වාහනවල දකින්න පුළුවන් feature එකක්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් unique characteristics එක තමයි මේ වාහනේ Mercedes company එක අපිට දීලා තියෙන්නේ. ඒ වගේම මෙහෙමම මට මේ පේන්න තියෙන ලොකු display එකට આવොත් අපිට දැක් ගන්න පුළුවන් මේකේ හැම දෙයක්ම digital තමයි අපිට display කරන්නේ. ඒ වගේම hybrid මේක එන්ජින් එකක් වගේම ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙන ඒවායින් ගන්න පුළුවන් රේන්ජ් එක සහ හැම දෙයක්ම මෙන්න මේ ලොකු ඩිස්ප්ලේ එකේ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් එහා පැත්තෙන් අපිට තවත් ලොකු ඩිස්ප්ලේ එකක් දෙලා තියෙනවා. මේක අපිට Android car ඊළඟට auto ඊළඟට Apple මේ වගේ හැම දෙයකටම කනෙක්ට් කරලා තමන්ගේ ෆෝන් එක කනෙක්ට් කරලා ගොඩක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේකේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරන්න આવොත් මෙන්න මේ වගේ ගොඩක් leather ඊළඟට soft touch materials පාවිච්චි කරලා අපිට ගොඩක් හොඳ quality feel එකක් එන විදිහට මේ වාහනේ interior එක design කරලා තියෙනවා. ඒ වගේම AC vents ගැන කතා කරොත් මෙන්න මේ විදිහට මෙතන AC vents හතරක් තියෙනවා. ඒ වගේම දෙපැත්තෙත් AC vents දෙකක් එක්ක වාහනේ ඇතුළ cabin එක ගොඩක් හොඳට cool වෙනවා. මේ දවස්වල ගොඩක් රස්නේ. ඒත් වාහනේ ඇතුළට ආවට පස්සේ ගොඩක් හොඳ fresh feel එකක් දැනෙන විදිහට මේ වාහනේ cool කරගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ door board එකට ආවත් ඊළඟට මේ හැම තැනකටම ආවත් මේ හැම තැනකම ගොඩක් features knobs එක මේ වාහනේ ගොඩක් පහසුවෙන් control කරගන්න පුළුවන් විදියට අපිට options දීලා තියෙනවා. ඒ වගේ මේක electrically අපිට seat එක adjust කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එක මේ වාහනේ interior එකේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඊට අමතරව මම මෙහෙම මේ වාහනේ මේ area ගැන කතා කරොත් අපිට මෙන්න මෙතනින් sunvisor එකක් දීලා තියෙනවා. ඒ වගේම vanity mirror option එක දීලා තියෙනවා. ඉතින් එතකොට මේක ඔන් කරාම ඔටෝමැටිකලි ලයිට් එක ඔන් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට අපේ පොඩක් කොණ්ඩේම හදාගෙන ඔෆිස් එකට යන්න කොහේ හරි යනවා නම් යන්න පුළුවන් ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතනින් අපිට ගොඩක් හොඳ sunroof එකක් දීලා දෙනවා. මේ sunroof එකත් එක්ක ඕගොල්ලෝ picnic එකක් කොහේ හරි යනවා නම් වාහනේ enjoy කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව මෙන්න මෙතන අපිට මේම ඕපන් කරාම මෙන්න මෙතන පල්ලෙහා ගොඩක් හොඳ storage area එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන පහලින් අපිට USB ports දීලා තියෙනවා. ඔබලන්ට ඕන මොන හරි phone එක වගේ දෙයක් තියලා charge කරගන්න පුළුවන්. එහෙමම මම ආවොත් මේක center console area එකට මෙන්න මෙතනින් අපිට අපේ screen එක control කරගන්න වාහනේ drive කරන ගමන් ගොඩක් leasing options දීලා තියෙනවා. මෙන්න මෙතන අපිට
කන්ට්‍රෝල් පැනල් එකක් සහ මේ දේවල් එක මේ වාහනේ ගොඩක් පහසුවෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන් ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි කාර් එකේ ඉන්ටීරියර් කතා කරන් තියෙන්නේ. තව වැදගත් දෙයක් තියෙනවා, අපිට මේ වාහනේ ග්ලව් බොක්ස් එක ගැන කතා කරන්න බැරි වුණා. මෙන්න මෙතන සාමාන්‍යයෙන් ඇවරේජ් ස්පේස් එකක් තියෙන ග්ලව් බොක්ස් එකක් දීලා තියෙනවා. ඉතින් ෆ්‍රන්ට් පැසෙන්ජර්ට මොනවා හරි දේවල් ටිකක් දාගෙන මේ වාහනේ දේශීය ගමන ගිහින් යන්න පුළුවන්. මම දැන් ඇවිත් තියෙන මේ කාර්යයේ රියර් සීට්ස් වලට. ඉතින් ලෙදර් සීට්ස් එක ගොඩක් හොඳ කම්ෆර්ටබල් ෆීල් එකක් දෙන. ඒ වගේම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හෙඩ්රෙස් දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ වාහනේ ෆ්‍රන්ට් සීට්ස් මම ගොඩක් පස්සට අරන් තිබ්බේ. ඒත් ඕගොල්ලන්ට පේන ඇති ගොඩක් හොඳ ලෙග් ස්පේස් එකක් තියෙන. ඒ වගේම සීට් බෑක් පොකට්ස් වගේ දේවල් දීලා තියෙනවා අපිට මොනවා හරි දේවල් දාගෙන යන්න. ඊට අමතරව ඕගොල්ලන්ට පේනවා සාමාන්‍ය ඇවරේජ් උස මට්ටමක කෙනෙක් විදිහට මගේ මේ ගොඩක් හොඳ හෙඩ්රූම් එකක් තියෙනවා, ලෙග් ස්පේස් එකක් තියෙනවා. මේ දේවල් එක්ක ගොඩක් සැප පහසුවෙන් මේ වාහනේ ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ පැත්තෙන් අපිට මෙන්න මේ වගේ හොඳ ආම් රෙස්ට් එකක් දීලා තියෙනවා. ඉතින් ලක්ෂරි කායකක් විදිහට මෙන්න මේ විදිහට අත තියාගෙන ගොඩක් සැප පහසුවෙන් ගන්න පුළුවන් විදිහට තමයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරනවා නම් මේ වාහනේ 3 දෙනෙක්ට යන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. හැබැයි මෙන්න මෙතන ෆ්ලෝ හම්ප් එක ගොඩක් උසයි. ඉතින් මේ වගේ ලක්ෂරි කායකක් ඩිසයින් කරද්දී ගොඩක් වෙලාවට 3 දෙනෙක්ට පිටිපස්සේ හිර වෙලා යන්න බලාපොරොත්තුෙන් ඩිසයින් කරන්නේ නැහැ. සාමාන්‍ය මේ වගේ කාස් හදන්නේ සැප පහසුවෙන් ගමනක් ගිහින් යන්නේ. ඉතින් ඒකින්ද පිටිපස්සේ 3 දෙනෙක් ගොඩක් වෙලාවට යන්නේ නැහැ. ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට පිටිපස්සේ කතා කරන් තියෙන්නේ. ඒ වගේ මෙන්න මෙතන උඩත් අපිට සාමාන්‍ය ගමනක් යද්දී මෙන්න මේ සාමාන්‍ය රෑට වගේ යද්දී අහස බලාගෙන යන්න පුළුවන් විදිහට මෙන්න මෙතනත් ඕපන් ඒරියා එකක් දීලා දිනවා. මේ දේවල් එක මේ කායකේ පිටිපස්සේ ගමනක් යද්දී සාමාන්‍යයෙන් එක්සිකියුටිව් ලෙවල් එකේ කෙනෙක්ට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වාහනයක් විදිහට මේ කායකේ රියර් පැසෙන්ජර් ඒරියා එක හඳුන්වන්න පුළුවන්. මේ කායකේ 9 ස්පීඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 4 සිලින්ඩර් ගැසොලින් එන්ජින් එකක් තියෙනවා. ඊට අමතරව මේකේ ඉලෙක්ට්‍රික් මෝටරෙකුත් දැක් ගන්න පුළුවන්. මේක ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කායකක් ඉඳා. ඉතින් ඊට අමතරව කතා කරොත් ඔයගොල්ලන්ට පේනවා මේ වාහනේ එන්ජින් එක කායකේ බොනට් එක කොච්චර ලොකු වුණත් මෙන්න මේ වගේ ලොකු ස්පේස් එකක් තියලා පස්සට ගලලා තමයි එන්ජින් එක ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ගොඩක් හොඳ ක්‍රම්පර් සෝන් එකක්. ඇයි එහෙම ඩිසයින් කරන්නේ? සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුණොත් මේ වාහනේ මේ තියෙන වටින එන්ජින් එකට වෙන ඩැමේජ් එක අඩු කරන්න තමයි මේ විදිහට පිටිපස්සට අරගෙන වාහනේ එන්ජින් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ විශේෂ දේවල් එක්ක Mercedes සමාගම ගොඩක් ලස්සනට පැක් වෙන විදිහට කවර්ස් එක මේ වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඩිසයින් කරලා තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් RMA කාර් සෙල් එකෙන් තමයි අද දවසේදී මේ රිවීව් එක සක්සස් කරගන්න AutoZone අපිට සහාය දැක්වුවේ. ඉතින් RMA කාර් සෙල් එකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ රිවීව් එකට ඕගොල්ලෝගේ සපෝට් එක දුන්නට. ප්‍රොඩක්ෂන් කාර් එක කන්සෙප්ට් එක ලෝකෙට මුලින්ම දායාද කරපු කාල් බෙන්ස් ගේ Mercedes Benz සමාගමේ වාහනයක් ගැන තමයි අද අපි AutoZone එකේ කතා කරේ. ඉතින් අපි ඊළඟ segment එකෙන් හම්බෙමු තවත් මේ වගේම සුවිශේෂී වාහනයකින්.